ග ගුසි ජන රන්න ශ්‍රී ංකාක ෙල්කම් ති මිසා ක්කම් කරු සම්මේලනය ත්ති මති. අපි දැක්කා ඊයේ දවසේ රනිල් රාජ පක්ෂ රජයවිසින් පාරටා ගුරුවරුන්ට එරෙහිව නේ්චත්තය ක්‍රියාත්මකුණේ කොහොමද කියන එක. ගුරුවරු ඇයි පාරටාවේ ගුරුවරු පරටාව ඔවුන්ට රජ වෙලා යන ඔවන්ගේ වැටුක් පැඩිකිීමක් කරන්න ඒක එක කොට ක් විතර වැඩිල්ති නිරි කොට වැටි කලන්න. ඒ වගේම ගුරු ගානනි තිල්ලිම් මොනවාද ගරු ගනි ඉල්ලිම් තමයි. මේරටේ දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්න කියන්නේ එක. අද හමුදාවල් නඩත්තු කරන්න වියදම් කරනවා අධ්‍යාපනයට විදම් කරන වගේ දෙගුණයක් මුදල්. එළෙමෙන අයවැයටත් ඒ විදිට විරජන පනත ැල් ක කියලලා අපට ැගන්න ති නොේනවිට. කොට අපිඉතා පැහැදිලිව පේනවාපිට මේරට අධ්‍යාපනයනෙවේ වැදගත්. මේ රජට හමුදාව පොලිසියදාලා මේරට මහජනතාව මෙල්ල කිරීම තමයි අංකකට ඇවිල්ල තියෙන්න ගෙනක. ඉළඟට අනිත් තිල්ලීම තමයි දෙමවපියන්ගෙන් අතිවිශාල විද්‍යයටට අද මුදල්ලෙ කකොතු කරමින් තමයි මේ පාසල් නඩත්තු කරමින් යන්නේ. රජයවිශීන් අවශ්‍ය ප්‍රතිපාදනවෙන් නොකිරීම තුළ. මෙන මේකත්ත එකක ඉල්ලීමක් තමයි දෙමවෝපියන්ගෙන්, අිළේ සමුදල්ලෙ එකොත්තු කිරීම හම නවත්වන්න කියන එක. මෙ මේවට එරෙහිව ආපු ගුරුවරුන්ට තමයි යේ දිනේ ප්‍රහාරයක් එල්ල වෙන්නේ. මේකෙන් අපට ඉතා පැහැදිලව පේන කරුණත් තියනෙන. ඒ කරුණ තමයි රනිෙල් වික්‍රමසිංහ රජය වෙවුලලා බියගැන්විලා තියනෝ කියනක ගුරුවරුන්ට ඒක තමයි අප ඉතා පැහැදිලුවෝ පේන මේ විදධට මේ ගුරු අරගලය මර්ධනය කිරීමට ගත්ත ප්‍රයත්නය තුළ ඉතා පැහදිලි. ගරුවරගලයක් පැමිණීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ තැතිගෙන ඉන්නවා කියන එක. එහෙමනං ඒකට හේතුවමොකක්ද. අපි දැක්කා ගෝටභය රාජෆක්සගේ රජය පවා යන්න හේතු වනාා මූලිකවම ගුරුවරුන්ගේ වැටුක් සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්ණය විසඳන් නැතුව දිගින් දිගට මැදිගෙනෑම රනිල් වික්‍රමසිංහට දැන් පේනවා. ොහද මේ වෙන්න අන්නන්නේ කියනන්නේ අපි කියනවා අනිල් වික්‍රමසිංහ රජයට ගුරුවරු ඊයදිනේ පාරටාවට ගුරුවරු විතරක් නෙවෙයි. හෙටදිනය වෙන විට මේරටේ විකුණන්න ලෑස්ති වෙන ටෙලිකොම් රක්ෂණ ආද ආයත නවල සේවකෝ පාරට එන්න නියමිතයි. එය වගේම විකුණාදැමීමට පුද්ගලීකරණය කිරීමට ෆලෑස් වෙන බ්‍යැංකු පද්ධතියේ සේවකින් පාරට එෙන් ලෑස්තියි.ඒ වගේම වැටුප් නැතුව. අධික පීඩනයට පත්වෙලා ඉන්න සමස්ත රජේසේවකින් පාරට එන්න නියමිතයි. මෙන්න මේ වගේ සමස්ථය පාරටයේ මේ කාලයක් තමයි ඇවිල්ල තියෙන්නේ. එල් මේන අයවයෙන් රනිල් වික්‍රම සිංහ ගියවුරුද්දෙවගේම මේරටේ මහජනතාව මත පීඩනය පටවන්න තවතවත් ලැස්ති වෙනවගේ එක අපිතා පැහැදිලියෝ දන්නවා. අපි ඒකරට විරුද්ධව අනිවාරයෙන්ම මේ සියලු, ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධව වනවා අපි කියවා මේ රටේ ජනතාවගේ මේ පීඩනෙන් නිදහස් කරන්න බැරිනං වහම මේ රජයටට ඉල්ලා ස්වවෙන්න කියනක තමයි අපි පැහැදිලෝක කියන්න. එ වගේම අපි කියනවා මේ රටේ සම්පත් විකුණාදැවීමට එරහිව අපි වහාම පාරට එන්නත් නියමිතයි කියන එක. එ වගේම මේ පාරට එන මේ පීඩනයන්ට එරහිව එ සමස්ත ෘර්තිකයන් ජනතාව මෙල්ල කිරීම සඳහා මර්ධනී යනපනත් ගෙනවා. අපි අපේ දැනගන්න තියෙනවා ටිරන්නස් පාල්ලිමේන්තුව කියලා තියෙනවා. සමාජාරක්ෂණ පනත කියන එක අයිංකරගන නැවත සංසෝධන ඇතුවගෙනවා කිය එක අපි ටිරන් අලස් ලටත් කියනවා සංසෝධන ඇතුව ගෙනවත්. මේ මර්ධන පනත්වොලට අපි ඉඩ දෙන්නේ නෑ කියන එක. මේ රටේ වෘර්තිිකයන්ගේ නීතිීකඥයෝන්ගේ වැඩකරන කම්කරුවන්ගේ ජයග්‍රහණයක් අභිතන්න මේ පනත හකුලා ගැනීමටම තීරණය කිරීම. නමුත් අපි කියනවා නව පනතක් ගෙන ඒමටත් ඉඩතියන් නෑ කියන අපි පැහැදිලිව කියනවා. වගේම මේරටේ සමස්ත ජනතාවට අපිට කියන්න තියෙන්නේ. මේ රජට මේරටේ තියන මේ ප්‍රශ්න විසඳීමට කිසිදු වැඩපිළිවෙොලක් නෑ ්‍රණෙල්ලෙ ක්‍රමසිංහගේ එකම වැඩපිළිවල තමයි සමස්ත ජනතාව මත IIMF කියන විදදියට අධික බදු බර පටවමින් කටයුතු කිරීම. එ වගේම IIMF කියන පරිදිම මේ රටේ සමස්ත මහජන සම්පත් විකිනීම කියන එක. එමනං අපි පැහැදිලිව කියනවා මේරටේ ජනතාවට. මේරට ගොඩගන්න බැරි තැනකට වික්‍රමසිංහ රාජපක්ෂ රජය ගෙනයන්න ඉස්සල්ලා. මේකට පාරට බෑලහෝ විසඳුමක්ගත යුතුයි කියනක. එඒවගේම අපි විරුද්ධ පක්ෂයට මතක් කරන්න අවශ්‍යයි. මේරටේ වෘතිය සමිති කම්කරුපාන්තිය එවගේම සිවිල් සංවිධාන ඇවිල්ලා මේ ෆිරෝධතා දක්වනකම් බලාංගින් නැතුව. මේරටේ ජනතාවගේ අවම වශයෙන් චන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මේරටේ විරුද්ධ පක්ෂ තමන්ගේ පාක්ෂිකයන් පාර්ටකැඳව යුතු කාලය පැමිලතියෙනවා. ඒකට තවතවත් හිතහිතා කල්බලන්න එපාගේ නකකාප විුරුද්ධ පක්ෂ මතක් කරල සිටිින්.